අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 වසර 4 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාවේ දෙවැනි කොටස ආර්ථිකය පිළිබඳව 10 වසර 4 වෙනි පාඩමේ පළවෙනි කොටස පිළිබඳව අපි වෙනම වීඩියෝවක් කරා අද අපි एक देवनी मातृकाव आर्थिक बंधव मे वीडियो के साकर बलावागेम मे पाठ मे तुंगन कोटस तवत् वीडियो किमी कथाकर बलावृत्नवाम मे पाठमालावट संबंध मम इलासीटिन පැරණි කාලේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරනකොට අපට අනුමාත්‍රිකා හතරක් යටතේ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. කුසිකර්මාන්තය, වෙළඳාම, කර්මාන්ත, සේවා කියන මෙන්න මේ මාත්‍රිකා හතර යටතේ පැරණි කාලේ ආර්ථිකය පිළිබඳව අපට කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. කුසිකර්මාන්තය ගැන කතා කරනකොට කුසිකර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පළවෙනි එක භෝග වගාව, දෙවෙනි එක සත්ව පාලනය. ඒ වගේම තමයි භෝග වගාවත් ආයි තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පළවෙනි එක ගොඩ ගොවිතැන හෙවත් හේන් ගොවිතැන, මඩ ගොවිතැන හෙවත් කුඹුරු ගොවිතැන. අපි ඊළඟට හේන් වගාව පිළිබඳව අපි කතා කරමු. හේන් ගොවිතැන ගොඩ ගොවිතැන කියලා හඳුන්වා දීලා තියෙනවා. එතකොට හේන් ගොවිතැන ගැන කතා කරනකොට මේ පිළිබඳව විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු අපට ලබා ගන්න පුළුවන්. හේන පිළිබඳව සඳහන් කරනකොට හේන විවිධාකාරයෙන් හඳුන්වා දීලා තියෙනවා. බුත්සරණෙදී හේන හඳුන්වා දීලා තියෙන්නේ සෙහින් කියලා. ඒ වගේම උම්මග්ග ජාතකයේදී සේන් කියන වචනේ භාවිතා කරලා තියෙනවා හේන සඳහා. ඒ වගේම ශිලා ලේඛනවල පිටි බිම් කියන වචනය භාවිතා කරලා තියෙනවා. එතකොට මේ හේන් වගාව ගැන කතා කරනකොට කොහොමද මේ හේනක් සකස් කරගන්නේ? පැරණි කාලේ මිනිස්සු හේන් වගාව සිද්ධ කරනකොට පරිසර හිතකාමීව තමයි මේ හේන් වගාව සිද්ධ කරලා තියෙන්නේ. සතා සිව්පාව ගස්කොළන් මේවට හානියක් නොවන ආකාරයෙන් තමයි මේ හේන් වගාව සිද්ධ කරලා තිබෙන්නේ. අපි කෙටියෙන් බලමු කොහොමද හේනක් සකස් කරගන්නේ කියලා. මුලින්ම හේනක් සකස් කරගන්නකොට ඉස්සෙල්ලාම කැලෑවක් ආසන්නේ ඒ හේන් වගාව සඳහා සුදුසු භූමියක් මුලින්ම තෝරගන්න. ඊට පස්සේ ඒ තෝරගත්ත ප්‍රදේශයේ තිබෙන කුඩා ගස්කොළන් කපලා ඒක වේලෙන්න සතියක් දෙකක් වේලෙන්න හැරලා ඊට පස්සේ මේක ගිනි තියාගන්න. එතකොට අපි දන්නවා මේ ගිනි තියන්න ඉස්සෙල් එකපාරම ගිහිල්ලා ඒ කපාගත්ත ප්‍රදේශයේ ගිනි තියන්නේ නැහැ පැරණි කාලේ මිනිස්සු. ඉස්සෙල්ලා මොකද කරේ? අර තමන් වගාව සඳහා තෝරාගත්ත භූමිය ප්‍රධාන කැලෙන් වෙන් කරගන්න. එහෙම නැතුණා මුළු කැලෙම ගිනි ගන්න පුළුවන් නේ. ඒ නිසා ඒ ප්‍රධාන කැලෙන් මේ හේන සඳහා තෝරාගත්ත ප්‍රදේශයේ වෙන් කළා. ඊට අමතරව ගිනි තියන්න ඉස්සෙල්ලා මිනිස්සු
කෝටු කෑල්ලක් අරගෙන පොලු කෑල්ලක් අරගෙන අර ගිනි තියෙන ගිනි ගොඩ ඒ කැලෑව ප්‍රදේශයේ වටේ ගමන් කරමින් ඒ ගින්නට අසු වෙලා සතුන් මරණයට පත් වෙන්න පුළුවන් නිසා කෑ ගහනවා කෑක ගහ අර වටේ යනවා ඒකට කියනවා ගිනි යාතිකාව කියලා එතකොට මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළා ඊට පස්සේ ගිනි තියලා වගා කටයුතු සඳහා හේන සකස් කරගන්න එතකොට මේ සකස් කරගත්ත හේන අපි කියනවා නව දැලි හේන කියලා නව දැලි හේන කියන එකෙත් අර්ථ දෙකක් තියෙනවා එක අර්ථයක් තමයි අලුතින් ගිනි තබාගත් අලු අලු සහිත දැලි සහිත හේනට කියනවා නව දැලි හේන. ඒ වගේම තව අදහසක් තිබෙනවා මේ හේනේ වගා කරන ලද භෝග වර්ග 9ක අලු දලු වැඩුණු හේන. එහෙම නැත්නම් නව දලු හේන හෙවත් නව දැලි හේන කියන ආකාරයෙන් හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ අදහස් දෙකම නවදලි හේන කියන අදහසට තියෙනවා. හේන් වගාව ගැන කතා කරනකොට අපිට තවත් වචන කිහිපයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කනත්ත කියලා වචනයක් තියෙනවා. මේ කනත්ත කියලා කියන්නේ අතහැර දැමු හේන. එතකොට මම මුලින්ම සඳහන් කරා හේන් වගාව පරිසර හිතකාමීව සිද්ධ කරා කියන එක. එතකොට මේ එක ස්ථානයක අවුරුදු කිහිපයක් හේන් වගාව සිද්ධ කරාට පස්සේ මිනිස්සු ඒ ප්‍රදේශය අත්හැරලා වෙනත් ප්‍රදේශයක් තෝරගන්නවා. එතකොට ඒ වගා කරපු ප්‍රදේශය අවුරුදු කිහිපයක් යනකොට නැවත කැළේ වැවෙනවා. එතකොට ඒ පරිසරයේ හානිය අඩු වෙනවා. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන හේන් වගාව සිද්ධ කරනකොට විශාල ගස් කොළන් කැපුවේ නැහැ. අන්න පරිසර හිතකාමීව හේන් වගාව සිද්ධ කරපු ආකාරයට හොඳ උදාහරණ ඒවා. ඒ වගේම තමයි හේන් වගාව ගැන කතා කරනකොට මේ හේනේ වගා කලේ මොනවද කියන ඒවත් අපි මතක තියාගන්නට ඕන. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග හැටියට උඳු මෑ මුං කුරක්කන් ඉරිඟු තල අමු අබ දුරු තනහල් වගේ දේවල් වගා කරලා තියෙනවා. ඒ වගේම තමයි එලෝලු හැටියට කරබටු තිබ්බටු වම්බටු අලු කුහුල් වට්ටක්කා වගේ එලෝලු වර්ග වගා කරලා තියෙනවා. ඒ වගේම හේන් වගාව ගැන කතා කරනකොට දඬු වැට කියන එකත් අපිට ඉතාමත්ම වැදගත්. ඒකට හේතුව තමයි බොහෝ වෙලාවට මේ හේන් සකස් කරගන්නේ කැලෑවල් ආසන්නයි. ඒ නිසා මේ හේනට වනසතුන්ගෙන් සිද්ධ වෙන හානිය වැඩි. ඒ නිසා මිනිස්සු මේ හේන වනසතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා හේන වටේ කෝටු එකතු කරලා කැලෙන් සපයා ගන්න කෝටු ඉඳලා වැටක් සකස් කර ගන්න. අන්නේ වැටට තමයි දඬු වැට කියලා කියන්නේ. ඒ වගේම පැල. හේන් වගාව ගැන කතා කරනකොට පැල කියන එකත් ඉතාමත් වැදගත්. එතකොට මේ පැලේ ඉඳන් තමයි රාත්‍රී කාලයේදී සතුන්ගෙන් හේන ආරක්ෂා කරගන්නේ. එතකොට මේ පැල කියලා කියන්නේ හේනේ උස් ගසක ඉදිකරන ලද කුඩා පැල්පතක්. ඊට අමතරව හේන් වගාව ගැන කතා කරනකොට හේන් වගාවෙන් බදු වර්ග කිහිපයකුත් අය කරගත්ත බව තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හේන් වගාවෙන් අය කරගත්ත බදු වර්ග දෙකක් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ඒ තමයි කැති අඩයි කෙට්ටු කනබ අයයි. එතකොට මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තිබෙනවා නිස්සංකමල්ල රජතුමාගේ කාලේ මෙන්න මේ බදු වර්ග දෙක අහෝසි කරා කියලා තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. කැති අඩ සහ
කෙටු කන බය කියන මෙන්න මේ හේනින් වගා කරපු මේ බදු වර්ග දෙක නිස්සංකමල්ල රජතුමාගේ කාලේ සම්පූර්ණයෙන්ම අහෝසි කරා කියලා සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මඩ ගොවිතැන පිළිබඳව. මඩ ගොවිතැන කියලා කියන්නේ කුඹුරු වගාව. ලංකාවේ ඈත අතීතයේ කුඹුරු වගාව පිළිබඳව සාකච්ඡා කරනකොට විවිධ වී වර්ග වගා කළ බව පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ඇල්වි, මාවි, සුවඳැල්, සුවන්ජාත වගේ වී වර්ග කුඹුරු වගාවේදී වගා කරලා තියෙනවා. එතකොට කුඹුරේ වගා කරන්නේ වී වර්ග. මඩ ගොවිතැන ගැන කතා කරනකොට අපිට වචන කිහිපයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එක එක වචනයක් තමයි අපි හැමෝම භාවිතා කරන කුඹුර. කුඹුර කියලා කියන්නේ මොකටද? වී වගා කළ කුඩා බිම් ප්‍රමාණයට නැත්නම් කුඩා ඉඩට අපි කියනවා කුඹුර කියලා. ඒ වගේම කෙත කියලා වචනයක් හම්බ වෙනවා. තරමක විශාල කුඹුර යායට තමයි අපි කෙත කියලා කියන්නේ. එතකොට වී වගාව ගැන කතා කරනකොට ඈත අතීතයේ ලංකාවේ කන්න තුනක් වගා කළ බව තෝනිගල ශිලාලේඛනයට අනුව පෙන්වා දෙන්න පුළුවන්. තෝනිගල ශිලාලේඛනය කරලා තියෙන්නේ කීර්තිසී මේඝවර්ණාභය රජතුමා. නැත්තම් කිස්සිරි මෙවන් රජතුමා තමයි මේ ශිලාලේඛනය කරවලා තියෙන්නේ. එතකොට මේ ශිලාලේඛනයට අනුව යලකන්නය, මහකන්නය, මැදකන්නය කියලා කන්න තුනක් වගා කළ බව සඳහන් වෙලා තිබෙනවා. එම ශිලාලේඛනයට අනුව මේ කන්න තුන හඳුන්වා දීලා තිබෙන්නේ පිට, දඩ, හස, අකල, හස, මදේ හස කියන වචනවලින්. එතකොට පිට දඩ හස කියලා කියන්නේ යලකන්නේට, අකලහස කියලා කියන්නේ මහකන්නේට, මදේහස කියලා කියන්නේ මැදකන්නේට. පැරණි කාලේ කුසිකර්මාන්තය ගැන කතා කිරීමේදී කුසිකර්මාන්තයේ දියුණුව සඳහා රජවරු විශේෂ අනුග්‍රහයක් දක්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම පණ්ඩුකාභය රජතුමාගේ ඉඳලා විවිධ රජවරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ජලය ලබා දීම සඳහා වැව් අමුණු ඉදි කළා තියෙනවා. උදාහරණ වශයෙන් වසඹ රජතුමා, මහසෙන් රජතුමා, පරාක්‍රම බාහු රජතුමා ආදී රජවරු ගණනාවක් විශාල වාරි කර්මාන්ත ඉදි කළා කුෂිකර්මාන්තයේ දියුණුව සඳහා කටයුතු කළා තියෙනවා. ඒදි විශේෂයෙන්ම මහසෙන් රජතුමා මහසෙන් දෙවියෝ හැටියට ප්‍රසිද්ධියට පත් වෙන්නත් හේතුව තමයි එතුමා විසින් ඉදි කරන ලද මින්නේරිය වැව. ඒ වගේම තමයි මහා පරාක්‍රම බාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයේ ඇතුළු විශාල වාරිකර්මාන්ත සමූහයක් ඉදි කළා තියෙනවා. ඒ වගේම තමයි පණ්ඩුකාභය රජතුමාට ඒ ස්වර්ණපාලි කියන තමන්ගේ ස්වාමි දියණිය හමු වෙලා තිබෙන්නේ ඒ ගොවිතැන් කටයුත්තකට සහභාගී වෙන්න ගිය වෙලාවකදී තමයි මේ ස්වර්ණපාලි කුමරිය හම්බෙලා තියෙන්නේ.
කෘෂිකර්මාන්තයටම අයිති තවත් කොටසක් තමයි සත්ව පාලනය කියලා කියන්නේ. සත්ව පාලනය ගැන කතා කරනකොට ඇති කරන ලද සතුන් අතර ප්‍රධාන සත්වයෙක් තමයි ගවයා කියලා කියන්නේ. විශේෂයෙන්ම ගවයා කිරි ලබා ගැනීමට කෘෂිකාර්මික කටයුතු සඳහා එවාගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මේ ගවයා යොදාගෙන තියෙනවා. එවගේම තමයි ගව පාලනය ගැන කතා කරනකොට කිරි ගෙරි කියලා වචනයක් හම්බෙනවා. කිරි ගෙරි කියලා කියන්නේ කිරි ලබා ගැනීම සඳහා ඇති කරන ලද දෙනු. එවගේම තවත් වචනයක් හම්බෙනවා ගැල් ගොන්. ගැල් ගොන් කියලා කියන්නේ බරගෙන යන ගොනුන් කියන අදහස. එවගේම තමයි මහා මේරු කැටයම. කාන්තාවක් කිරි දෝන රූපයක් සීගිරිය නාගපබ්බත විහාරයෙන් හම්බෙලා තියෙනවා. මොකද්ද මේ මහා මේරු ගලක් කියලා කියන්නේ? පුරාණ කාලයේ ස්තූපවල ධාතු ගර්භයේ තැන්පත් කරලා තිබිච්ච කැටයන් සහිත ගලකට තමයි මහා මේරු කැටයම නැත්තම් මහා මේරු ගලක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ගව පාලනයේ යෙදිච්ච අය ජීවත් වෙච්ච වෙනම ගම්මාන තිබිලා තියෙනවා. අන්න ඒවට එම ගම්මාන ගෝපාලගාම කියලා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි ගවයාගෙන් ලබාගත් ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි පස් ගෝරස ලබා ගැනීම. ගවයාගෙන් ලබාගත් කිරි වලින් පස් ගෝරස නිෂ්පාදනය කළා තිබෙනවා. මොනවටද මේ පස් ගෝරස කියලා කියන්නේ? කිරි, දී කිරි, වෙඬරු, ගිතෙල්, මෝර් මෙන්න මේ පාට තමයි පස් ගෝරස කියලා කියන්නේ. මේවා හදන්නේ කිරි වලින්. ගවයට අමතරව ඌරා, එළුවා, කුකුල වගේ සත්තුත් ඇති කරලා තියෙනවා. මේ අනුව අපට කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරේ 10 වසර පොතේ 4 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාවේ දෙවැනි කොටස ආර්ථිකය පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ආර්ථිකයේම තවත් කොටස් දෙකක් ඉතුරු වෙලා තිබෙනවා, කර්මාන්ත සහ වෙළඳාම. අපි ඒ කොටස් දෙක පිළිබඳව ඊළඟ වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ පාඩම් මාලාවට සහභාගී වෙන ලෙස මම ඉල්ලා සිටිනවා.